ಜೀವಿತೆ. ಆದರೆ ನಿದಹಾಸ ಮನುಷ್ಯಟ ಮೇಲೋಕೆ ಓಡಿಮ ದೇವಾಲ್ ಮೀ ಮಗೇ ಜೀವಿತೆ ಮಮ ರಣಿಶಾಂತ್ ದಿಸಾನಾಯಕ. ආයුබෝවන් හැමෝටම. අද මගේ සංචාරයේ බොහොම විශේෂයි. මම දැන් ඇවිල්ලා ඉන්නේ සුන්දර පළාතකට. ඔන්න ඈතින් පේන්නේ වාට බඹර කඳ දිය ඇල්ල. මගේ බලාපොරොත්තුව තියෙන්නේ බමරකන්ද දියැල්ල පහු කරගෙන ලංකාවෙතින් තවත් සුන්දර පළාතක් බලන්න. යකාගේ පඩිපළ දිගේ ඔහියට යන්න. ඉතින් සංචාරේ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. යකාගේ පඩිපෙළ දිගේ ඉස්සරහට ආවා. හරිම ලස්සන තැනකට ආවේ. ඉතින් මගේ ජීවිතේ මං ගිහින් තියෙන ගමන් වලින් මං හිතන්නේ අමාරුම ගමනක් තමයි මේක. හැබැයි ලස්සනම දේ තමයි ජීවිතේ හැර ලස්සනම විඳ ගමනක්. ඉතින් මට එනකොට හම්බ වුණා මෙන්න මේ වගේ පොඩි පොල්ලතු මඩුවක්. මම්මගේ ආදරණීය බයික් එක දාගත්තා එතෙන්ට. දැන් එතකොට මට කිසිම කරදරයක් නැතුව මගේ බයික් එක මෙතන තියලා මගේ ටෙන්ට් එක හරියටම අන්න ටෙන්ට් දාලා තියෙන්නේ. හරි. දැන් මෙතන තියෙන්නේ විල්ලුවක්. ඔන්න බලන්නකෝ මගේ පින. මේ පොඩි විල්ලුවේ ආන්න අතන තියෙනවා දිය උල්පත. මට එතනින් වතුර ගන්න පුළුවන්. අතන හරි ලස්සනයි. හෙට උදේට උතන ඉඳගෙන ඔයත් එක කතා කරන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් බයික් එක මෙතන කලින් කිව්වා වගේ මෙතන මට උයා ගන්නත් මං හිතන්නේ ලිපක් එහෙමත් තියෙනවා. ඉතින් කිසි කරදරයක් නැහැ හිතවතා මෙතන ඉන්නවා. ඊට පස්සේ මම ටෙන්ට් එක ගැහුවා තේවත්ත නැද්දී. බලන්නකෝ මේ මල්වල ලස්සන. හරි. ටෙන්ට් එක ගැහුවේ තේවත්ත මැද්දේ. ඇයි ගැහුවේ කියලා ඔන්න ඔහම යනකොට තේරේ. හරි. ටෙන්ට් එක ගැහුවට පස්සේ අපිට තියෙන view එක මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ view එක දකින්න තමයි අපි මහන්සි වෙන්නේ. හරි. ඉතින් හුලඟරන් ටිකක් සැරයි. හුලඟ සැර වුණාට මම හිතනවා අද දවසේ මට මෙතන ඉඳගෙන හරි ලස්සට ඉන්න පුළුවන් වෙයි. ඒත් එක්කම හෙට උදේට ආන්නර ඈත තියෙන view එකෙන් මට බලන්න පුළුවන් වෙයි කොයි වගේද කියලා. හම්බුම එහෙනම්. දැන් අස්කර ගන්න ඕනි. හුලක ගොඩාක් වැඩි ලනු දාල ගැට ගහ ගන්න වෙනවා. සීතලයි.
ඇවිල්ලා හොදගත්තා. දැන් ඈත බලාගෙන යකාගේ පඩිපලේ ඉඳන් නූඩ්ලස් කරෝ. කෑම්ප් එකක් කරනකොට සාමාන්‍යයෙන් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම එකනේ. තියෙම තමයි. ඈත පේනවා. අන්නර හරියේ ලොකු ජලාශයක් මට හිතෙන්නේ එක්ක සමනල වැව වෙන්න ඕනේ. හරිම ලස්සනයි. අතට තියෙනවා වෙහෙරක්. මේ ලංකාව. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට වටින්නේ නැති. මම වැරදිනේ. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට වටින ලංකාවේ මිනිස්සුන්ට වටින්නේ නැති. ලංකාව. විඳින්න. වෙලාව දැන් උදේ 2:30යි. ලොකු හුලඟක් තියෙනවා මෙහෙට. හිතාගන්න බැරි තරම් ලොකු හුලඟක් තියෙනවා. ටෙන්ට් එකක් හයියර ගහලා තියෙන නිසා හොඳයි. ගොඩක් හීතලයි. උදේ 2:30යි දැන් වෙලාව. හරිම ලස්සනයි. හීතලයි. හැමදේම එකතු වුණාම මේක හරිම කැම්පින් අත්දැකීමක්. නියමයි. සද්ද ඇහෙනවා ඇති. දේම තේගම් බුණෝ කන්දෙන් තනි කර මීදුම් පහලට බහින ගමන් තියෙන්නේ. වියුව එක තියෙන්නේ මට ඇඳින් අන්නරහින් පේනවා සමනල වැව.
චන්ද්‍රිකාව වැව මං හිතන්නේ මෙතෙන්ට වැව බර ගානක් තියෙනවා මෙච්චර කට්ටක් කාලා මෙන්න මෙතෙන්ට පාඩුනේ දැන් ඉන්නේ ඔහි බයිකේ එන්න පුළුවන් අමාරුම් පාරේ ඇවිල්ලා යකාගේ පඩිපෙඩි ඉවර කරලා දැන් ඉන්නේ ඔහි ඉතින් දැන් උදේට මොන හරි කන්න ඕනේ මම මේ පැත්තට ගියොත් හොටන් තැන් මම මේ පැත්තට ගියොත් ඔය ඔහි තංගිනේ දෝහිය පැත්තට යන්න ගිහලා බලමු එම්න ඉස්සරහදී හම්බෙමු